මම ඔබට පෙන්වන්නම් පින්වතුනි ඔබට වෙන්න යන දේත් මම පෙන්වන්නම් ඒකයි මම කිව්වේ සමහරවට මම කියන දේවල් රිදෙන්න පුළුවන් ජනාධිපතිතුමා ඇවිදින්න මේ සම්ධර්ම දේශනාව ශ්‍රවණය කළාද මට කියන්න තියෙන දෙක තමයි මම කියන්නේ මම ඔබට හැමදෙස්සම කියන්නේ පින්වතුනි දංකුඩ ටිහිකනුත් පුළුවන් මේ ශරීරය පවත්වාගෙන යන්න රජකෙදරපත් අවශ්‍ය නැහැ ඒක යථාර්ථයෙන්ම දැනගන්න පින්වතුනි අන්තිමට නැත්තම් වෙන්නේ ඔබට මහා විනාශයක් ඔබ මහා විනාශයකට උරුමකම් කරපු කීප පිරිසක් ඔබ දැන් මලොත් එහෙම පින්වතුනි ඔබට යන්න තියෙන තැන හොයාගන්න බැරි වෙනවා ඒවන අපි ඉන්නේ හරි උජාරු වෙන්නේ නැහැ මට මෙච්චර තියෙනවා මට මෙච්චර තියෙනවා මට මෙච්චර තියෙනවා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති පුත්‍ර මදයෙන් මත් වෙලා ඉන්නවා පුත්‍ර මදේ කින්නේ මට මෙච්චර පුතාලා ඉන්නවා මට මෙච්චර සේවකයෝ ඉන්නවා මගේ යටතේ මෙච්චරක් කට්ටිය වැඩ කරනවා මෙන්න 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 මේ අය තමයි මගේ පිරිස ආදිවාසීන් මහා පිරිස් බලයෙන් මත් වෙලා ඉන්නවා පිරිස නැත්තම් මට මෙච්චර මිනිස්සු ඉන්නවා මගේ වටේ කියලා ධනම් මත්ති මට යාන වාහන මෙච්චරක් තියෙනවා මට මෙන්න මෙච්චර දේවල් තියෙනවා මේ දේපොළ ටික ඔක්කොම මගේ අරහේ තියෙන තේවත්තත් මගේ මෙහේ තියෙන රබර්වත්තත් මගේ ආදිවාසීන් පිංගුතුනි ධන බලයෙන් මත් වෙලා ඉන්නවා එනේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති මේ බාලයා හෙවත් මේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු පුද්ගලයා අසුතවා පුතුක් ජනෝ කියලා ඉන්න පුතක් ජන මට්ටමේ ඉන්න මේ බාල පුද්ගලයා පිංගුතුනි හැමතිස්සෙම අරදිහා බල බල සතුටු වෙනවා හිතනවා අනේ මට මෙච්චරක් තියෙනවා අරකට එච්චර නෑනේ මට නෙමේ තියෙන්නේ මේ බලපංකෝ මගේ ගොඩේ ලොකු ඔහොම ගොඩක ගහ ජීවත් වෙන ක්‍රමවේදයක ඉන්නවා අත්තාහි අත්තනෝ නැත්ති කුතෝ පුත්තෝ කුතෝ දන මරණය වෙන වෙලාවේ පිඟුතුනි තමන්ට තමන්ගේවත් පිහිටක් නැති වෙලාවට කුතෝ පුත්තෝ කුතෝ දන මොන ධනයක්ද මොන පිරිසක්ද ඉන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පිඟුතුනි මේ කය කැඩිලා ගියාට පස්සේ හුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ කියලා උඩු හුලඟට අහුවෙච්ච පරණලා පතක් කියලා කියන්නේ පිඟුතුනි අර කොලේ දිරලා දිරලා ගිහිල්ලා යන්තම් සිවිය විතරක් ඉතුරු වෙච්ච අවස්ථාව උඩුලඟට ඕක අහුණාට පස්සේ හුලඟ මේ අතට හැමදි මේ අතට යනවා මේ අතට හැමදි මේ අතට යනවා කර්ම ප්‍රවාහයට අහු වෙනවා පිංගුදෙනේ කර්ම ප්‍රවාහයට අහු වෙවි එතනට දිවුණා මෙතනට යනවා එතනට යනවා මෙතනට යනවා මහ විනාශයක උරුමයක් ඔය ගන්න යන්නේ තථාගත ධම්ම හරියට අවබෝධ කරගත්තේ නැති පිරිස තථාගතයන් වහන්සේ ලෝකෙට පහළුණේ ඇයි කියලා දන්නේ නැති පිරිසට පිංගුදෙනේ මහ විනාශයක් සිද්ධ වෙන්නේ ඔන්න ඔය පණිවිඩේ ලෝකෙට දෙන්න තමයි මම ධම්ම දේශනා කරන්නේ ඒකයි මම කිව්වේ මගේ කාලේ මට ගොඩාක් වටිනවා මොකද මම තාම එක මොහොත ජීවත් වෙද්දි කෙනෙක් ගැන මම දන්නේ නැහැ. ඒක නිසා වහ වහ මට ඕනේ පිංගුතුනි මේ පරිපූර්ණේ කරගන්න. මම ඔබට කියන්නේ මම තථාගතයන් වහන්සේට වෙච්ච ණයක් තියෙනවා පිංගුතුනි මේසා ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන මාර්ගය වටහා දුන්නේ මට උන්වහන්සේ. ඒක නිසායි මම ඔබට දහම් දෙසන්නේ. පුළුවන් නම් මේව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම පෙන්වන්නම් ඔබට වෙන්නේ නැද ඒ තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් අරන් දේශනා කරපු දේ ඔබ හොඳටම දන්නවනේ. හැබැයි ඔක උඩින් පල්ලෙන් ගත්තා. හැබැයි බුද්ධ වචනය කියන එක උඩින් පල්ලෙන් ගත්ත හැම කෙනාම පින්විතනි මහ විනාශයකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන වශයෙන් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දේශනා කරන්නේ, දැකලා දේශනා කරන්නේ. ඕක මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙන දේ කියන්නේ මේක වෙනවා ඒකාන්තයෙන්. මේ નિયමිතට ගත්ත පස්තිකෙන් උන්වහන්සේ කිව්වේ මේ નિયමිතේ ප්‍රමාණයට විතරයි සුගතිගාමී වෙන්නේ. මහා පොළවේ තියෙන වැලි කැට ගන්න දුගති ගාමි වෙනවා හිඳාඩිය දාන්නේ නැද්ද ඔබට දැන් දොස්තර කෙනෙක් කෝල් කරලා ඔබට කිව්වොත් එහෙම පින්වතුනි ඔබට පිළිකාවක් කියලා දැන් හිඳාඩිය දාන්නේ නැද්ද ඔබට එහෙනම් ඊට වඩා එහා ගිය එකක් නේද තථාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ මෙච්චරයි සුගති ගාමි වෙන්නේ මහා පොළවේ තියෙන වැලි කැට ගන්න දුගති ගාමි වෙනවා පින්වතුනි මේ සක්වලට ලෝක 31ක් තියෙනවා මේ ලෝක 31කින් ලෝක 4යි තියෙන දුගති ගාමි වෙන්නේ හිතන බලන්න ඒ ලෝක හතරට යන පොළවේ තියෙන වැලි කැට ගන්නට පිරිස පොඩි දෙයක්ද ඔය කියන්නේ දැන් ඔබට හිතන්න පුළුවන් ආ මන්නම් ඉතින් පින් කරනවා මම පොයින්ට තිලුත් ගන්න යනවා ඒක නිසා මන්නම් ඉන්නේ නියපොත්තු උඩ කියලා මම ඔබට පෙන්වන්නම් තින්ද ඔබ නියපොත්තු උඩද නැද්ද කියලා ඉන්නේ මේ නියපොත්තු උඩ තියෙන පස් ටිකේ ලෝක 27ක් නියෝජනය වෙනවා දැනුත් හිතනවාද ඔබට ඒක ඉන්නවා ඇති කියලා ඔය ලෝක 27න් ලෝක 20ක්ම ඔබට යන්න පුළුවන් තැන් නෙමෙයි. ඒවා බ්‍රහ්ම ලෝක. ඒ කිව්වේ ධානලාභී උතුමන්ට යන්න පුළුවන් තැන්. මෙතන නැහැනේ කවුරු ධානලාභී පිරිස. එහෙනම් දැන් ඔබට ඉතුරුලා තියෙන තව ලෝක 7යි නේද? දැන් ඔබට හොඳටම විශ්වාසද ඔබ ඔය ලෝක 7 ඉන්නේ. ඒ කියන්නේ මේ නියපොත් උඩ තියෙන පස් ටිකත් 27කට කඩලා 20ක් අයින් කළාට පස්සේ ඉතුරු වෙන ටිකේ ඔබ ඉන්නවා කියලා විශ්වාසද? එහෙනම් පින්විතනි ඔබට දුක නැද්ද ඔබ ගැන? ඔබ බලන්න ඔබට සල්ලි කීයක් හරි හම්බ කර ගන්න පුළුවන් දවස් ඉඳලා පින්වතුනි ඔබ අනුන්ට කර කර හිටියන්නේ මේව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඇයි මේ මල කුණු පෙරේත වෙන්න හදන්නේ මැරිලා ගිහිල්ලා
කෙලින්ම කුණු පෙරේතය පිඳින අසුචි කන්න පෙරේතය වෙලා උපදින්න ගෙදර ගිහිල්ලා වැසිකිලි වල උස්සන බලන්න ඔබට යම් කිසි ධ්‍යාන ශක්තියක් තියෙන කාලයක පරපුරේ උන් කොච්චර අසුචි කකා ඉන්නවද කියලා හැබැයි අපි හිතන් හිටියේ කොහොමද තුසිත දීව්‍ය බමනේ දීව්‍ය කුමාරිය වෙලා ඉපදිලා ඇති කියලා ඕක තමයි යථාර්ථය මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම කියන්නම් එක මහත්මියකට දරුණු බඩේ අමාරුවක් හැදුනා මේකට ප්‍රතිකාර කළා කළා සුසුම වෙලා නැහැ අන්තිමට ධානලාභී මේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්මේක ගාවට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකද්ද මොකක් හරි කර්ම විපාකයක්ද මේ අන්න ඒ වෙලාව මේ උත්මේය සමාධියට යොමු කළ බැලුවලු පිඟුදුනි මොකන්ද ඇත්තටම වෙන්නේ කියලා අන්න ඒ වෙලාවේ මේ උත්මයා දකින්නවලු මේ කාන්තාව රාත්‍රියේද බත් කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියක් මේ හොඳට ගජ රාමෙට ලස්සනට ඇඳලා ඔෆිසි ගිය ගෑල්ලා මේ මැරිලා මල පෙරේතියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලෙන් බොක්කට දිව දාලා වමනි ටික ඇදලා ගන්නවලු රාත්‍රියේද බුදුහන්දුරෙන් කාලේ වෙච්ච එකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාවක් මේ කියන්නේ අන්තිමට ඒකට කරන්න ඕන කරුණ කළාට පස්සේ පිංගුතුනි සනීප වෙලා තියෙන අර කාන්තාව දැන් ඔබ මොකන්ද දැන් තීරණය ගන්නෙ ඔබ හිතනවද ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා බොහෝම උජාරුට ලස්සන්ට ඇඳ පැළඳ කියන කෙනෙක් තමයි එයා අද අන්තිමට අසූචි කනවා වමනේ කනවා පින්වතුනි කෝච්චිය ගියාට පස්සේ අතදාලා වැඩක් නැහැ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වල වැඩක් නැහැ. මේ වෙලාවේ මේක කරගන්න. පැයයිද තියෙන්නේ එකහමාරයිද තියෙන්නේ පින්වතුනි ඒ වෙලාවෙන් ඔබ හොඳ ප්‍රයෝජන කරගෙන ඔබ අදිස්ත්‍යනයක් ඇති කරගන්න. ඔබ දකින සුන්දර ලෝකේ නෙමෙයි මේ ලෝකේ. මේ ලෝක සත්‍යය ඔබව සහමුලිම මුලා කරලා තියෙන්නේ. අපිවත් මුලා කරලා තිබ්බ කාලයක්. ඒකනේ අපිත් එංගලන්තේ ඉඳලා අවුරුදු 8000ක් ජීවත් වුනේ. මුලා කරලා තිබුණා. මේක සාරයි මේක සාරයි මේක සාරයි මේක සාරයි කියලා මුලා කරලා තිබුණා. පිංගුතුනි ඔය ඔක්කොම දුක් විඳන්න කමන්නේ නැහැ මෙච්චරනම්. මේ භවයෙන් පස්සේ ඔක්කොම ඉවර නම් ඔය මොන දුක විඳක් කමන්නේ නැහැ. නැත්තම් පිංගුතුනි ඔබ කලේ මොකද්ද? ඔබට යම් දෙයක් හම්බ කරගන්න පුළුවන්කම ලැබිත දවස් ඉඳලා ඔබ දරුවන්ට කළා, ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරුන්ට කළා, වටේ පිටේ ඉන්නයිට කළා, අම්මලාට තාත්තලාට කළා. දැන් කො ඔබට කරගත්ත ටික. දැන් ඔබ කොහෙටද යන්නද? ඔබ දැකලා නැද්ද පිංගුතුනි එක ලෝමයක්වත් ඇඟේ නැතුව කුණු වෙලා පණුව හැලෙන බල්ලෝ ඔබ හිතනවාද ඔය බල්ලා දෙවියන් වහන්සේ මැව්වා කියලා ඔබ හිතනවාද ඔය බල්ලා උඩින් කඩාපාත් වුණා කියලා ඔය බල්ලා දැකලා ඔබ කියනවා නේද කම්බුලට අත තියාගෙන අපරාධේ කියලා ලෝක සත්‍යය හැම කෙනාටම පිංගුතුනි අපර අර්ධේ දකින්න පුළුවන් හැබැයි ප්‍රඥාවන්තයා තමයි පිංගුතුනි පෙර අර්ධේ දකින්නේ ඔය අපරාධේ කියන්නේ අපර අර්ධයට පෙරාර්ධෙත් පොඩ්ඩක් බලන්න පෙරාර්ධෙ දකිද්දී ඔබට තේයි ඔබ පරාද වෙච්ච බව මොහොකටද රාග දේශ මොහයන්ට පරාද වෙච්ච බව මොකද්ද ඔය පෙරාර්ධෙ අර කුණු හැලෙන කන්න බින්දු මාත්‍රයක්වත් නැති පණුව හැලි හැලි යන බල්ලා පින්වතුනි එක අද්දැකීම වැඩි ඉස්සෙල්ලා අද්දැකීම මිනිස්සේ අද බලු වෙලා ඉන්නවා නිකන් බලු වෙන්නේ නැහැ මානේන මක්කටෝ අදි මානේන කුක්කුරෝ මානෙන් මදුරෙක් වෙනවා අදිමානෙන් බල්ලෙක් වෙනවා එහෙනම් මේ අදිමානයට පත් වෙච්ච කෙනෙක් එහෙනම් ඔබ බලන්න පිංගුතුනි ඔබ තිරසක් ඉස්සරහා අදිමානයට පත් වෙනවද කියලා පටිච්ච සමුප්පන්න දහම් න්‍යායට අනුව ෆොටෝ එකක් ගහලා තියාගන්න මේ මගේ ඊළඟ අත්බැවේ කියලා ඕක තමයි ඇත්ත හැබැයි මේක ඇත්තට කැමති නැති වෙන්න පුළුවන් නැත්තම් පිංගුතුනි මේ අත්දැකීම ගන්න වෙන්නේ මරුණට පස්සේ මම කොහෙද උපදින්නේ කියන්නේ හැබැයි තථාගතයන් වහන්සේ දහම් ගුරුවරයා කියලා පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කළේ ඒකයි මෙන්න මේ තුලින් තමයි යන තැන මනාකොට බලා ගන්න කියලා එහෙනම් යම් කිසි පුද්ගලෙක් අදිමානයට පත් වෙනා නම් කටයුතු කරන්න ඒ අදිමානයට පත් වුණාට පස්සේ කරන්නේ පිංගුතුනි සත්පුරුෂයන් මහන්සියලා ලෝකෙට දේශනා කරපු සත්බස බැහැර කරනවා බස බැහැර කරපු නිසා බස ඉවතලු නිසා බහා ලූ හේවත් බලු වෙලා උපදිනවා සත්බස ඉවත දැම්මා අනේ බුදුහාඳුරු පහළවම වැද්දි කියලාත් අපි කොහොමද දන්නේ? ඕවා විශ්වාස කරන්න එපා. හොඳට කාලය ඇඳලා හිටපල්ලා. බුදුහාඳුරු එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද මේකප් නොදා ඉන්න? බුදුහාඳුරු එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද හොඳට අඳින්න නැතුව ඉන්න? අපිට පුළුවන් ද වාහන ගන්න නැතුව ඉන්න? ඔන්නෝක අතහැරලා දාපල්ලා. ඉන්නකම් කාලබිල ඉඳපල්ලා කියන අය නැද්ද?
අන්න පින්වතුනි සත්පස බැහැර කළා. බැහැර කළා තමන්ගේ බස දුන්නා. එහෙනම් සත්පස බැහැර කළා තමන්ගේ බස දීුණාට පස්සේ අර බහාලු කියන ක්‍රියාකාරීත්වයට බලු වෙලා ඉපදුණා. ඔන්න බලන්න පටිච්ච සමුප්පන්න දහන්නේ. එහෙනම් මේ උඩින් වැටුණා නෙමෙයි. දැන් එතනින් එහාට මොකද වෙන්නේ? දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ. කුණු වෙලා පණුව හැලෙනවා. ඇයි? පුළුවන් තරම් පින්වතුනි තමන්ගේ කාම ආසාව සංසිඳවා ගැනීම උදෙසා කාමයේ වර්ධව හැදිරුණා. මේ ස්පර්ශ කාමයේ මේ හංකඩේ මූලික කරගෙන ආස්වාද ලබන්න පටන් ගත්තා. අර ඉන්න කාලේ. දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාද ලැබලව හිටියා පින්වතුනි දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ. පණුව ගහලා මුළු ඇඟටම. ඊට පස්සේ පින්වතුනි මිනිසුන්ව තලා පෙලා කටයුතු කළා. දකින්න දකින්න තන මිනිසුන්ට වාග් ප්‍රහාර ගැහුවා. මිනිසුන්ට නැගී හිටින්න බැරි කළා. ඉහළ තැනකට යන්න හදන එකව පල්ලෙහාට ඇදලා දැම්මා. දැන් මොකද කරන්නේ පිඟුතුනි? ඒ කර්මාන රූපිය දැන් මිනිස්සෙක් අර බල්ලව දැක ගමන් ගලකින් ගහලා පන්නනවා. ගහන ගහන ගල ගිහලා කකුල් වලට වැදිලා පිඟුතුනි හැමතිස්සෙම කකුල් දෙකෙන් තුනින් යන්නේ. ඊට පස්සේ අම්මා තාත්තට සැලකුවේ නැහැ. ඒක බින්දු මාත්‍රයක්වත් වැඩි හිටියන්න සැලකුවේ නැහැ. අම්මට පින්න පින්න කෑවා. මට නෙමෙයි ඉඳන් ඉල දුන්නේ මල්ලිට නෙමෙයි ඉඳන් ඉල දුන්නේ මල්ලිගේ මිල්ලගෙන කාපා. ඔයා දිවසෙන් අම්මා තාත්තට ওই විදිහට සලකලි වෙලා පිළිඳින දැන් කන්න එක බින්දු මාත්‍රයක් නැහැ. කරන කලට පව මිහිදී මිසෙ. විඳින කලට දැන් ගුණ ඉන්නේ නීසෙ. බලන්න ඒ තේරෙන ස්වභාවය දැන්. ඔබ දැකලා තියෙනව නේද මේ වගේ බල්ලෝ? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පිඟුතුනි ඔබ ඔතනින් මිදිලාද ඉන්නේ කියලා. ඔබ ඔතනින් මිදිලා නැත්තම් ඔබ කොහොමද පිඟුතුනි සතුටු වෙන්නේ? ඔබ කොහොමද පාටි එකද කියලා ඩාන්ස් කරන්නේ? ඒ මොහොතේ ඔබ මලොත් එහෙම තිරිසනෙක් වෙනවනම් ඒ මොහොතේ ඔබ මලොත් එහෙම අසුචිකන මල පෙරේතෙක් වෙනවනම් ඔබ කොහොමද පිඟුතුනි සතුටු වෙන්නේ?